සුබ සන්ධ්‍යාවක් ඔබ සමස්ත 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණුහේන්ද්‍ර මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත රාජ්‍ය සේවක ඇඳුම විශේෂ කාරක සභාවෙත් සාකච්ඡාවට විශේෂයෙන්ම ඇඳුම් පිළිබඳව මොන ජාතියෙන් ආවත් මොන ආගමෙන් ආවත් කවුරු වුණත් ඒ අය ඒ ඇඳුම අඳින්න ඕන තාජුඩින් ඝාතනය ඇතුළු සිදුවීම් හතරක පරීක්ෂණ වහාම අවසන් කරන්නයි නීතිපතිගෙන් උපදෙස් විශේෂ හැකියාවක් සහිත පුද්ගලින්ගේ මාසික දීමනාව රුපියල් 5000 දක්වා ඉහළට ඉදිරි දින කීපෙත් වැසි සහ තද සුළං පැක්කින් පැක්ක උතුම් තැග්ග ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළු වෙත සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තජිකිස්තානයේ දෙදින නිල සංචාරයක් සඳහා අද පිටත්ව ගියා. ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වයේ සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුව තජිකිස්තානයේ දුෂාන්බේ නගරයේදී හෙට සහ අනිද්දා දෙදින පැවැත්වෙනවා. රටවල් 26ක සමාජිකත්වයේ තරණ මෙම රාජනායක සමුළුවේදී ජනාධිපතිතුමා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ අනිත් අදිනේදී. විශේෂයෙන්ම 1992 වසරේදී ස්ථාපිත වූ මේ සමුළුව 2018 වසරේදී ශ්‍රී ලංකාවට එහි සමාජිකත්වය ලබා දුන්නා. ඒ අනුව සමුළුව විසින් මෙවර ශ්‍රී ලංකා රාජනායක ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට ආරාධනය කරනු ලැබුවා සමුළුවට සහභාගී වීම සඳහා. ඒ වගේම සමුළුව අමතා තමන්ගේ දේශනය පැවැත්වීමට දැන් ශ්‍රී ලංකාවටත් පුළුවන් ආසියානු රාජ්‍ය නායකින් සමග මේ සමුළුවේදී තමන්ගේ රටට ඒ වගේම කලාපයට බලපාන ආර්ථික ඒ වගේම ආරක්ෂිත සහයෝගීතාවයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා විශේෂයෙන්ම මේ සමුළුව නියෝජනය කරනවා ආසියාවේ ප්‍රබල රටවල් වන ඉන්දියාව, පාකිස්තානය, දකුණු කොරියාව, රුසියාව, ඉරානය, ඉරාකය වැනි ප්‍රබල රටවල රාජ්‍ය නායකින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට ඒ වගේම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට හැකියාව ලැබෙනවා රාජ්‍ය නායකින් කීප පලක් සමග සමුළු අවසානයේදී සාකච්ඡා පැවැත්වීම සඳහා විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. එම ගාස්තුව ලබන පළමුණු දා සිට ඒ අනුව රුපියල් 2000කින් ඉහළ නැන්වෙන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි 32000කට පමණ රුපියල් 3000 බැගින් මෙම දීමනාව ගෙවනු ලබනවා. දීමනාව ලබා ගැනීමේ අරමුණින් තවත් 40000ක් පමණ ලියාපදිංචි වී සිටිනවා. එම පිරිසද ඇතුළත්ව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 72000කටම ජූලි මාස පළමු වනදා සිට වැඩි කළ රුපියල් 5000 දීමනාව ගෙවනු ලබන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මෙය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අයවැය යෝජනාවක් ක්‍රියාවට නැංවීමක්ද වනවා. මෙම දීමනාව ඉහළ නැංවීම වෙනුවෙන් මේ වසර සඳහා රජ රුපියල් මිලියන 4350ක් වෙන් කර තිබෙනවා. මීට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කෙරුණා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග හා රග ක්‍රීඩක වසීම් තාජුඩින් ඇතුළු ඝාතන සිදුවීම් හතරක් සම්බන්ධයෙන් පරීක්ෂණ වහාම අවසන් කර ඒ පිළිබඳ සම්පූර්ණ විමර්ශන වාර්තා ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නීතිපතිවරයා අද උපදෙස් ලබා දුන්නා. ලසන්ත වික්‍රමතුංග හා වසීම් තාජුඩින් ඝාතන කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ රාජ්‍ය නොවන සංවිධානයක සේවකයින් 17 දෙනෙකු වෙඩිතබහ ඝාතනය කිරීම යන සිදුවීම් වලට අදාළ පරීක්ෂණවල අනිසි ප්‍රමාදයක් පවතින බව නීතිපතිවරයාගේ අදහසයි. නීතිපතිවරයා එය නිරීක්ෂණය කර ඇති බවයි ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිණී නීතිඥ නිශාරා ජයරත්න මෙණිවිය පවසන්නේ. ඒ අනුව මෙම සිදුවීම් වලට අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කර එම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි උපදෙස් දී තිබෙන්නේ. රුපියල් මිලියන 27ක මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් 15 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් කොළඹ 7 කිංසිපාරේ පිහිටි නිවසක් මිලදීගෙන ඇති බවටයි අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ.
පිවිතුරු හෙළවුරුමේ පක්ෂයේ උපනායක සහ ගායන ශිල්පී මధుමාදව අරවින්ද ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. පසුගිය මැයි මාස 13 වෙනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියකට තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ. මధుමාදව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු පරීක්ෂණ වලින් හෙළිවි නැති බව ප්‍රකාශ කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරක සභාව අද යළි රැස්ුණා. ඒ පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1හිදී. එහිදී කාරක සභාව හමුවේ සාක්ෂි දුන්නේ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ජේජේ රත්නසිරි මහතායි. රාජ්‍ය සේවකයන් කියන්නේ මහජනතාවගේ මුදලින් වැටුප් ලබන නිලධාරීන්. तोड़ा राज्य सेवकयांट तमं कमति कमति आकार राजकारी किरीमट हो विना काटयत किरीमट किसी हेकिया वक् राज्य सेवेट इनकोटमें राज्य सेवेतीन नीति रीति वल्ट अवनतवेनम इवगेम रटे ओणम तनक सेवेकर्णम इवगेम रजे පනෝන නීති රීති වලට අනුකූලව කටයුතු කරනවා කියන එක දැනගෙන ඒ වගේම අපි රාජ්‍ය සේවයට ගන්නකොට විභාග පවත්වලා ගන්න ඒ විභාගයේදී අපි බලන්නේ නැහැ පුජ්‍යලයාගේ ආගම ජාතිය වෙනත් දේවල් විභාගවලදී ඉහළම කුසලතාවයේ ලබන ලකුණු වැඩිපුර ගන්න අය තමයි අපි මේ සේවයට බඳවාගන්නේ විශේෂයෙන්ම නිලැඳුම් පිළිබඳව මොන ජාතියෙන් ආවත් මොන ආගමෙන් ආවත් කවුරු වුණත් ඒ අය ඒ ඇඳුම අඳින්න ඕන राज्य सेवकयां अतर विनयाक नैत्ना एक विनय नैतिवेन आकार कटयुतुला एक विधेयट कटयुतुकानी नैत्ता राज्य सेवे पवत्ता विनयाम अपहता व्यक्ति मे चट्टलेखन इद्रिपत किरीमेन प्रश्न प्रश्नेकनीशुकलती राज्य वेडकर्ण राज्य सेवकेंट पमन राज्य सेवकेंगेनु मेक निकुच्चलती अमात्यांश डिपार्टमेंट वोल्ट पमन मेक अडवशी संस्था मंडल वोल्ट निकुच्चल मे चक्लेखनी बहुजाति बहुवागम रटक मे वगैरह कुनहाम कैबिनेट इद्रिपत कर प्रश्न समय अपर तिब्बे अमतिमा मे पिलिबंद दाने नहना मे पिलिबंद तारकरा ने नमूत मे पिलिबंद मंग इसल की अतिरेक लेख अमर ऐकाबद्ध सीव अध्यक्ष जनरल सीएल दिन साकता मेक साकली इतला अमित महिति अमित हर दाण आवा समहार कंदगी इन पाकि नमू तपित चक् लेखने किशोक बे समहार के अंदे पाकि මාහිතර හැටියට අපිට තියෙන අත්දැකීම් එක කරන්න පුළුවන් දෙ මෙන්න මේක සුදුසුයි මේක අඳින්න කියන එක යෝජනා කරන එක නැත්තම් අපිට ආවේ සමහරක් ඒවා එපා කියලා නමුත් යම් යම් දේවල් එපා කියලා විතරලා චක්‍රලේඛනයකින් අපි නිකුත් කරන්න ගියා නම් ඒක මේ වෙලාව හැටියට රජයත් අපහසුතාවයට පත් වෙන්න තිබුණා වෙනත් ප්‍රශ්න ඇති වෙන්න තිබුණා ඉතින් ඒ නිසා තමයි අපි මේ වගේ දේවල් නොකර මේ සුදුසු දේ කරන්න කියලා විතරක් කිව්වා කැබිනට් මණ්ඩලය මේ ඔය කියන චක්‍රලේඛනය පිළිබඳ නැවත සලකා බැලුවා කතා කරුවා වුන් වෙනස් මතයක් ගත්තයි කියලා. ඔය ඒ පිළිබඳව ඔබට දැනු. ඔව් ඒ පිළිබඳව මට ගරු අමාත්‍යතුමා කිව්වා ඒ පිළිබඳව අපි දැන් සාකච්ඡා කරලා යම් සංශෝධන කරගෙනත් යනවා. මොනවද ඒ සංශෝධන? ඒ පිළිබඳව දැනට තවත් වෙනත් සුදුසු මේකක් මොකද්ද මෙතනට ගන්න පුළුවන් කියන එක නැවතත් අපි කමිටු වශයෙන් සාකච්ඡා කරනවා. කරලා ඒ පිළිබඳව කැබිනට් එකට ඕනනම් අවශ්‍ය නම් එමෙතුමා ඉදිරිපත් කරાવી. එහෙම නැත්නම් අපි ඒක වෙනස් කරන්නවත්. ඒක දැන් මේ සර්කියුලර් එක දැනට සාකච්ඡාවෙන් පවතිනවා සංශෝධනය ගැන. පවතිනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සිංගප්පූරුවේ තෙදින සංචාරයක නිරත වෙනවා. සිංගප්පූරුවේ නීතිය පිළිබඳ අමාත්‍ය කාසි විශ්වනාථ් ෂන්මුගන් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා විශේෂ වැඩසටහනක් අද පැවැත්වුවා. මෙම අවස්ථාවට එරට විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලකෘෂ්ණන් මෙන්ම ශ්‍රී ලංකාවේ අනේවාසික සිංගප්පූරු මහකොමසාරිස් චන්ද්‍රදාස යන මහත්වරුන්ද එක් වුණා. සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම මුණ ගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. පෙරේදා කැබිනට් මණ්ඩල හමුව නොපැවැත්වීම පිළිබඳව අමාත්‍ය පී හැරිසන් මහතා අදහස් දැක්වුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.
කැබිනට් මණ්ඩලයේ රැස්සුන් නැත්තේ එක සතියක් විතරයි. දැන් ඊළඟ සතිය ගැන තාම දන්නේ නැහැ. මං හිතන අධිකරු ජනාධිපතිතුමා ලංකාවට ආවට පස්සේ ඒක සාකච්ඡා කරලා ඊළඟ සතියේ රැස්වීම ගැන අපිට කතා කරගන්න පුළුවන්. මොකද මේ කැබිනට් මණ්ඩලයේ මාස ගණන් අවුරුදු ගණන් රැස්වෙන වී තිබෙන්නේ නැහැ නේ. එක සතියේ මීට කලිනුත් සතියක් දෙකක් රැස්වෙච්ච නැති අවස්ථා තිබිලා තියෙනවා. අගමැතිතුමයි ජනාධිපතිතුමයි පළවෙනි වතාවට මේ රටින් පිට වෙලා හිටියේ. මීට කලිනුත් ඒ විදිය පිටවිච්ච අවස්ථා තිබිලා තියෙනවා. හැබැයි අදාළ විෂය භාරයන් හුඟක් වෙලාවට ඒ අදාළ මැතිඅමතුරු කාර්ය භාරයන් කරනවා. ඒ වගේම ඒ සඳහා නියෝග දෙන්න ජනාධිපතිතුමන් ලේකම්තුමත් අගමැති ලේකම්තුමත් ඇතුළු පරිපාලනයේ තීන්දුව තීරණ ගන්න ඒ නිලධාරීන් ලංකාවේ ඉන්නවා. විවේචනය කිරීමෙන් පමණක් නතර නොවී විපක්ෂයේ ප්‍රධාන කාර්යය ඉටු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් ඔබ දන්නවා අපි එක රටක් තුල එක නීතියක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ඒ පිළිබඳව අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම ඒ පිළිබඳව අවශ්‍ය වැඩසටහන් ඉස්සරහට ගෙනියන ආකාරය පිළිබඳව මේ වෙනුවට අවශ්‍ය බොහෝ කටයුතු ක්‍රියාත්මක වෙනවා. අපි යහපාලන ආණ්ඩුවේ ඉඳලා එකට ආණ්ඩු කරලා හැබැයි ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා අපි විපක්ෂයේ විදියට අර වෙනදා කරන පුරුදු විපක්ෂයේ විවේචනය කරන්නට එහා ගිහිල්ලා අපි තමයි විසඳුම් එක්ක යම් වැඩක් අද පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි මෙතුමා කිව්වේ එක රටක් තුල එක නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අපි මේක මතය දරලා නිකන් හිටියේ නෑ. අපි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව තුල අද මේ වෙනකොට ඉතාමත් සාර්ථකව යම් නීති කිහිපයක් මේ රටේ ස්ථාපිත කිරීම සඳහා අඩිතාලම දාලා අද ක්‍රියාත්මක වෙලා තියෙනවා. ජාතිවාදය ආගම්වාදය ඇති කිරීමට කටයුතු කරන පුද්ගලයන් රෝගී වූ විට ඒ කිසිවක් නොබලා හොඳම වෛද්‍යවරයා හමුවට යන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 202 ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මඩකලපුව එරාවුරුපත්තු මීච්නගර් ප්‍රදේශයේ මෙම උදා ගම්මානය ඉදිකර තිබෙනවා. නිවාස 25කින් සමන්විත මෙම උදා ගම්මානය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 714ක් වැය කෙරුණා. සියලු පහසුකම් වලින් සමන්විතව ගම්මානය ඉදිකර තිබෙනවා. ප්‍රදේශයේ පවුල් සේයකට විසිරි නිවාස ණය ඇතුළු ප්‍රදානයන් කිහිපයක්ද අමාත්‍යවරයා සිදු කළා. අලි සහීර් මෞලානා, අමීර් අලි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අපේ රට අපි ආරක්ෂා කරගන්නට හැමෝම පිළිගන්නවා රටක් දියුණු වෙන්නට එකමුතු වෙන්නට ඕනේ කියලා. විවිධ දේශපාලඥයින් ජාතීන් නිසා ආගම් නිසා අපේ රටේ එකමුතු වෙච්ච ජනතාව කෑලි කෑලි වලට කනනවා. රටකට ඉදිරි ගමන් මාර්ගයක් නැහැ. කරුණා කරලා ජීවත් වෙලා සිටින කාලේ රට ගිනි තියන්න නැතුව ඇයි අපිට බැරි එකමුතු බහලෙන් ජීවත් වෙන්න? තමන්ගේ පපුවර දෙනකොට සිංගප්පූරුවට ගිහිල්ලා අර ද්‍රවිඩ දොස්තර මහත්තයාට පෙන්වන්න හොඳයි. ලංකාවට ආහ මොකද කියන්නේ? ද්‍රවිඩයෝ සියල්ලක්ම භංග වේවා. මුස්ලිම් ජාතිකයෝ විනාශ වේවා. බර්ගර් මැලේ මුවර් විනාශ වේවා. අපි විතරක් රජ වේවා. උන් ඕකට තමයි මිත්‍රුනි කියන්නේ දිව දෙකේ දේශපාලන. ඩබල් ටංග් පොලිටික්ස්. ජාතික තරුණ පුසොන් කලාපයේ මාර්ගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී අද ආරම්භ වුණා. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍යාලයයි. සර්වඥ ධාතු ප්‍රදර්ශනයෙන් ආරම්භ කළ පුසොන් කලාපය ලබන 18 වෙනිදා දක්වා පැවැත්වෙනවා. දන්සල් පහන් කූඩු ප්‍රදර්ශන තොරණ ආදීද සංවිධානය කර තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වන ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලියංගේ මහතා. ITN මාධ්‍යාලය ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ජාතික තරුණ පොසොන් කලාපයේ සුවිශේෂීම අංගය වූ නෙලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩම කරවදාර සර්වඥ ධාතුන් වහන්සේලා මේ අවස්ථාවන විට ජාතික තරුණ සේවා සභා ප්‍රධාන පරිශ්‍රයට වැඩම කරනු ලැබුවා. රටේ සමස්ත ජනතාවටත් විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවටත් මම ආරාධනා කරනවා මේ සර්වඥ ධාතු වන්දනාමාන කිරීමට ඒ අවශ්‍ය කටයුතු සූදානම් කළ තියෙන්නේ. ඒත් එක්කම සවස 6ට මේ ජාතික තරුණ පොසොන් කලාපය අපි ආරම්භ කරනවා. එනිසා මේ රටේ සියලුම දෙනාට අපි ආරාධනා කර සිටිනවා මේ දැවැන්ත තුරුණු පොසොන් කලාපය සමග එකතු වෙන්න. පොසොන් කූඩු, ඒ වගේම දන්සැල්, ඒ වගේම භක්ති ගීත, මහා තොරන්, සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමටත් ඒ සියලු අවස්ථාවන් මේ ජාතික තුරුණු පොසොන් කලාපය තුළ අපි නිර්මාණය කළ තියෙනවා.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 185 වෙනි වාර්ෂික මංගල්‍ය අගරතුගුරු අතිතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්ුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත් වූ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු යළි ඊයේ විවෘත කෙරුණා. ආසිරි ගැන්වීමේ විශේෂ දේව මෙහෙ පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සිහිපත් කිරීම සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදු කෙරුණා. වාර්ෂික මංගල්‍ය දිව්‍ය පූජාව සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සහ විපතට පත් වූවන් හේතුවෙන් මෙවර මංගල්‍ය දිව්‍ය පූජාව උත්සවාකාරයෙන් නොපැවැත්වීමට දේවස්ථාන පරිපාලනය තීරණය කළා. ඒ අනුව චාම් ලෙස ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් එම කටයුතු සිදු කෙරුණා. සුදවන්තෝනි මිනිදුනි ඔබ වහන්සේ දෙවියන් වහන්සේ ඉදිරියේ මැදහත් වෙමින් අප රටට නැති වුණු සාමය සහ ජීවනය එකමුතුකම නැමැති ප්‍රාතිහාර්ය ඉටු කරලා දෙන්න ඔබ වහන්සේට ස්තුතියි. අපි හැම එක්කෙනෙකුටම දේව ආශිර්වාදය ලැබේවා. අපේ රටටත් දේව ආශිර්වාදය ලැබේවා. ආමෙන්. පාසල් සිසුන් 2500කගේ සහභාගීත්වයෙන් විශේෂ සීල ව්‍යාපාරයක් අරලියගා මන්ත්‍රී දී හෙට පැවැත්වෙනවා. අරලියගා මන්ත්‍රී ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන මෙම ශීල ව්‍යාපාරය සිසුතම් සරණි යනුවෙන් නම් කර තිබෙනවා. ප්‍රතිපත්ති ගරුක ධාර්මික සිසු පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව මෙය සංවිධාන කර තිබෙනවා. පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම සත්කාරයේ අනුශාසකත්වය උසුලනවා. කෞතුකාකාරයක් කියන්නේ ශිෂ්ටාචාර ගණනාවක් හරහා අනාගතය කියවා ගැනීමක්. මෙරට දෙවන විශාලතම කෞතුකාගාරය මේවන විට ලහිලහියේ නිම වෙමින් පවතින්නේ ලාංකේය ශිෂ්ටාචාරයේ මෙතෙක් නොකිය වුණ තාක්ෂණ විප්ලවය විදහා දක්වමින්. ඒ පිළිබඳ මේ වාර්තාව අප නියෝජිත අශෝක වීරසිංහගෙන්. කෞතුකාගාරයක් කියන්නේ අතීත ශිෂ්ටාචාරයේ ප්‍රකාශනය. ඒ ප්‍රකාශනය අපිට අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතය දැක ගැනීමටත් උදව් උපකාර වෙනවා. මේ ඉදිවෙමින් පවතින්නේ පුරාණ කෞතුකාගාරයේ. එහි ඉදිකිරීම කටයුතු මේවන විට නිර්මාණ ශිල්පීන් අතින් ලහිලහියේ ඉටු කරමින් පවතින්නේ. පොළොන්නරුවේ ඉදිවන පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිවන්නා. ලාංකේය වාරි තාක්ෂණයේ පෙරටු කරගත් පාරම්පරික දැනුම් පද්ධතිය විදහලන ආකාරයෙන් මෙය සකස් කර තිබෙනවා. ලෝහ තාක්ෂණය, මැටිබඳුන් තාක්ෂණය, යකඩ තාක්ෂණය, කෘෂි සහ වාරි තාක්ෂණය වැනි තාක්ෂණ අංග 23ක් ඔස්සේ මෙහි නිර්මාණ සිදු කර තිබෙනවා. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ජාත්‍යන්තර කෞතුකාගාරයක ඇති දියුණු තාක්ෂණික අංග සහිතව මෙම කෞතුකාගාරය නිම කර තිබීමයි. විලියම් ග්‍රිගරි මැතිතුමාට පස්සේ රාජනායකයෙක්ගේ සම්පූර්ණ මැදිහත් වීම ඉදිවෙච්ච ලංකාවේ දෙවැනි කෞතුකාගාරය තමයි මේ කෞතුකාගාරය. මේකේ අනිත් වැදගත්කමයි අපේ මේ තියෙන පැරණි තාක්ෂණික අංග වර්තමාන තාක්ෂණයත් එක්කත් ගලපලා අපිට නවීන සංකල්ප සොයා ගැනීම හරහා යාමටත් මේක ඉතාම වැදගත්. ලංකාවේ වසර 150,000ක ශිෂ්ටාචාරයේ දැනට තහවුරු කරගත් තොරතුරු මගින් මෙම කෞතුකාගාරයේ නිර්මාණ සකස් වී තිබීම තවත් සුවිශේෂී කරුණයක්. ලංකාවේ විශ්වවිද්‍යාල පාසල් ළමුන්ට ඒ වගේම ගුරුභවතුන්ට අනිකුත් පරේක්ෂකයන් ඉතා හොඳ තෝතැන්නක් මේ කෞතුකාගාරය. ඒකම කොළඹ කෞතුකාගාරය ඇතිකරනකොට ඒක පුස්තකාලයක් ඇති කළා. මේ කෞතුකාගාරයේ නවීනතම අංග ඇතුළත් පුස්තකාලයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒකත් ඒ වගේම වෙනත් එකක් තමයි මේකේ ක්‍රියාකාරකම් මෙදිරියක් තියෙනවා. මේ තියෙන තාක්ෂණික අංග මහ ජනතාවට පාසල් ළමුන්ට ක්‍රියා කරන්න බලන්න පුළුවන්. අපි මේ ගැන විශාල පරීක්ෂණ කළා. එතකොට කම්මල් තියෙන ගම් වලට ගියා. මහනුවර, උඩුදුම්බර, තලගුණේ කියන ගම තමයි අවසන් වලට රෙදිපිලි විහිළු
හැමදාම චිත්‍ර තාක්ෂණ ගැන තඹුළු විහාරයේ චිත්‍රයන්ද ජීවන් නයිදගේ පුතා ඉන්නවද ඒ එතුමා හම්බෙලා ඒ තාක්ෂණ ගැන ඉස්තරේ තොර එතුමා ළඟ තිබුණා සාරිපුත්‍ර පුස්කොළ පොත චිත්‍ර සහ මූර්ති පිළිබඳව තියෙන ප්‍රතිමා ප්‍රමාණ මූලධර්ම ඇතුළත් ප්‍රධාන ග්‍රන්ථ ඒ වගේ ග්‍රන්ථ තුනයි තියෙන ලෝකෙට ඒකත් අපි මේ කෞතුකාගාරයක් ප්‍රදර්ශනය කරනවා තාක්ෂණික අංගයන් ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන ආචාර්යවරු මහාචාර්යවරු මේකට සම්බන්ධ වුණා මෙවැනි කෞතුකාගාරයක් ඉදිකිරීමෙන් අපේක්ෂිත අරමුණු මොනවද පුදුම්පලොන්නර වැඩසටහන හරතේ මිලියන 600ක පමණ මුදලක් මේ වෙනුවෙන් අපි වැය කරා විශේෂයෙන්ම මේකේ අරමුණ වුණේ අපේ පැරණි තාක්ෂණයන් අනාගත පරපුරට දායාද කිරීම. එතකොට මේ තාක්ෂණය අත් වශයෙන්ම අපිට පෙන්වුම් කරන්න අවශ්‍ය වුණා එක ස්ථානයක. මම හිතන්නේ ලංකාවේ කෞතුකාගාරවල මේක අරමුණු කරගෙන කිසිම කෞතුකාගාරයක් අපේ තවමත් ආරම්භ කළ නැහැ. විශේෂයෙන්ම විදේශිකයන්ට විදේශිකයන්ටත් හොඳ ආකර්ෂණීය ස්ථානයක් හැටියට මේක දිනු කරන්න. මොකද පොළොන්නරුවට එන විදේශිකයෝ බොහෝ විට ওই නටබුන් බලලා අපහු නැවත යනවා. නමුත් උන් රඳවා ගැනීමට තවත් අපේ වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි විශේෂයෙන් මේ තාක්ෂණික කෞතුකාගාරයත් ඉතාමත් ආකර්ෂණීය විදියට සකස් කරන්න තීරණය කරා. මෙම කෞතුකාගාරයේ අනිකුත් සුවිශේෂීත්වය වන්නේ දැනට ලොව ප්‍රකට නිර්මාණ ක්‍රමයක් වන ඉතිරූප කෞතුකාගාරයක්ද මීට ඇතුළත් වෙ තිබීමයි. එහි මෙරට නිදහසින් පසු රාජ්‍ය නායකින්ගේ ඉතිරූප නිර්මාණය කිරීම සිදු කෙරෙනවා. මහල් හතරකින් යුත් මෙහි අධ්‍යාපන පහසුකම් මෙන්ම ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහාද පහසුකම් සලසා ඇත්තේ සංචාරක ආකර්ෂණයේද ඉහළ යන ලෙසයි. පුරාණ තාක්ෂණික කෞතුකාගාරය ලබන මාස 3 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. දැන් ක්‍රීඩා පොතක්. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟ පිළිබඳ අදත් තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින අප නියෝජිත හසිත අකලංක දයාලකේ. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීම නිමිත මූලික අදියරේ තරඟයටත් වර්ෂාවෙන් බාධා එල්ලවන ලකුණු පහළ වී තිබෙනවා. ඒ තරඟයේ පැවැත්වීම නිමිත ඕවල් ක්‍රිකට් ක්‍රීඩා පිටියට අද දිනේ වගේම ඊයේ දිනේත් වැසි ඇදවැටීම හේතුවෙන් ඒ වගේම තරඟාවලියේ ඉන්දිය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයටත් වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තයේ හා ඉන්දියාව අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ 18 වන තරගයේදී වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරගයේ පැවැත්වීමට නියමිතව තිබුණේ නොටිංහැම් හිදී මෙරට වේලාවෙන් 5:30ටයි. කාසියේ වාසිය උරගා බැලීමටද අයහපත් කාලගුණයේ හේතුවෙන් ප්‍රමාද වී තිබෙනවා. මෙවන විට වර්ෂා තත්ත්වයේ තරමක් අඩු වී තිබුණද තන තීරුව ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක පවතින්නේද යන්න පරීක්ෂා කර බැලීම සිදු වෙනවා. නවසීලන්තයේ මෙවන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටිනවා. ඉන්දිය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 4 වෙනි ස්ථානයේයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අනිතා ඔස්ට්‍රේලියාව සමග තරඟ වදිනවා. අද ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වල නිරත වූ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ ආශ්‍රිත ප්‍රදේශයේද වර්ෂාව ඇතැහැලුණා. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ පාකිස්තානය සමග පැවති තරගයේ ලකුණු 41කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. එංගලන්තයේ ටවුන්ටන් හි පැවති තරගයේ කාසිය වාසි දිනා පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 49ක් අවසානයේ සීලු දිනා තැවි ලකුණු 307ක් රැස් කළා. පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් ලකුණු 146ක සාර්ථක සමතුතාවක් ගොඩනැගුවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් වෝනර් 4 පාර 11ක් සහ 1 6 පාරක් සමගින් ලකුණු 107ක් ලබා ගත්තා. විශිෂ්ට පන්දයමක නිරත වූ මොහමඩ් අමීර් ලකුණු 30කට කඩු 5ක් පිඳේලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිවිසි පාකිස්තාන කණ්ඩායමට පන්දු වාර 45යි පන්දු 4ක් අවසානයේ සිරු දිනා දැවි ලබාගත හැකි උයේ ලකුණු 266ක් පමණයි. තරගයේ වීරයා බවට පත් වූ ඩේවිඩ් වෝනර් තමන්ට ලැබුණු සම්මානය තරගයේ නැරඹීමට පැමිණි කුඩා දරුවෙකුට ලබා දීම පිළිබඳව බොහෝ දිනකගේ අවධානය යොමු තිබෙනවා. එම සම්මානයට ඔහුගේ අත්සන දියුදා මෙම කුඩා ප්‍රේක්ෂකයාට පරිත්‍යාග කිරීමටයි ඔහු කටයුතු කළේ. වසරක ක්‍රිකට් තහනමකින් පසුව ක්‍රිකට් පිටියට පැමිණි වෝනගේ පළමු ශතකයේද ඊයේ ඔහු රැස් කළා. එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සිට ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත කලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දවසේ කාලගුණ තුරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් තිසනායක. මේ දිනවල දිවෙන හරහා විශේෂයෙන්ම උතුරු පළාතේ විටින් විට හමන තරමක තදසුලම් වගේම දිවිනේ නිරිද්දි කුටසේ පවතින වැස්ස සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපෙදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. හෙට දවසේ කාලගුණේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණු පළාත වගේම වයඹ පළාතේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. විශේෂයෙන්ම බස්නාහිර සබරගමුව පළාතලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 50ක තරම් තද වැසිද බලාපොරොත්තු විය හැකි
බවතමයි කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී මන්නාරමේ සිට කොළඹ ගාල්ල මාතර හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල පිටින්ට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. දින වටා මුහුදු ප්‍රදේශවලට සුළං හිම සිදුරුමා නිරත දෙසින් සුළඟේ වේගය 60 කිලෝමීටර 30 40 අතර ආගයක් ගන්නවා. සමහර අවස්ථාවවලදී මෙම සුළඟේ වේගය 60 කිලෝමීටර 60 දක්වා ඉහළ යන්නට පුළුවන්. ඒ අවස්ථාවවලදී මුහුදු ප්‍රදේශ තරමක් රළු ස්වභාවයක් ගැනීමේ ඉඩකඩ පවතිනවා. මේ නිසා නාවික සහ ධීවර ප්‍රජාව එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදී වඩා විමසිලිමත්ව කටයුතු කරන ලෙස තමයි කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑති හැකි කලබුණී පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්නම්. www.itnnews.lk